අභිමානවත් දැක්මක් පින්නුම් කරමින් පරාර්ථය උදෙසා ඉදිරියම බලා යන වගපසක් කළ ප්‍රෞඪ දේශපාලන පෙළපතක උපත ලබා දේශහිතයිශී භාවයෙන් අගතැන්පත්ව දකුණු ලක මාතර දිසාවේ අලංකృత වූ දිනියාය ප්‍රදේශයේ පොදු ජන අපේක්ෂා යථාර්ථවත් කිරීමට එවක ආණ්ඩුවේ අගමැති ධුරය ඉසිදු රනිල් වික්‍රමසිංහයන්ගේ ආරාධනාව යටතේ 1999 වසරේදී පළාත් සභා මැතිවරණ විජයග්‍රහණයෙන් දේශපාලනයට පිවිසි ඔහු සාගල ගජේන්ද්‍ර රත්නායකයි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඉහළ වැටුප් ලැබෙන කර්මාන්තක සේවාවන් දෙස් විදෙස් අධ්‍යාපනයෙන් සුපෝෂිතව විවිධාකාර දේශපාලනඥයන් හා උරිනුර ගැටි මිනිසත්කම අවංක භාවය පෙරදරි කරගනිමින් නිර්ව්‍යාජ දේශපාලනයේ නිරත ඔහු 2000 වසරේ පාර්ලිමේන්තු මැතිවරණය විජයග්‍රහණයෙන් පසු නියෝජ්‍ය ඇමැති ධුරයේත් උප ඇමැති ධුරයේත් භාරකාරත්වය සමග ගම් දනව්වල ජීවත් වන වැසියන්ට විදුලි පහන් ආලෝකයේ හිමිකාරීත්වය ලබා දෙමින්ද ඉමහත් සේවාවක් දේශයේ උන්නතිය උදෙසා දායාද කරමින්ද ගෞරවාන්විත දේශපාලන ක්‍රියාකාරීත්වයේ නිරත වූයේය. දෛ දූ දරුවන්ගේ අනාගත ප්‍රඥා ප්‍රදීපය දැල්වීම උදෙසා යෝන් සේනාංකය ආරම්භ කරමින් මහජන සේවාව ස්වකීය ජීවිතය කරගත් ඔහු ජෝන් කෙරි, නරේන්ද්‍ර සිං මෝදි වැනි අති ප්‍රබල අන්තර්ජාතික නායකයන් අතරට රැගෙන යාමට තරම් වරලත් පෞරුෂයකින් හා දැනුමින් හිබි නිහතමානී නායකයෙකු ලෙස සියල්ලෝම හඳුනාගත්හ. එක්සත් ජාතික පක්ෂය අතීතයේත් වර්තමානයේත් කුමන හෝ මොහොතක හැර නොගිය ඔහු පක්ෂයේ අනාගත අභිවෘද්ධිය උදෙසා ඉමහත් කැපවීමෙන් බැඳී සිටියේය. දෙනියාය වැසියන්ගේ අභිප්‍රායයන් නියෝජනය කරමින් ඔබේත් අපේත් හඬ වගකිව යුත්තන් ඉදිරියේ ඔහු අවදි කළේ ඔබ අප වෙනුවෙනි. 2003 වසරේදී ජනතාවට මුහුණ දීමට සිදු වූ ගංගවතුර වැසණියේදී සමගේ දුක කඳුල වෙනුවෙන් පෙනී සිටි ඔහු ඔවුන්ගේ යහපත පිණිස සියලු වගකීම් තම කර මත තබා ගනිමින් ඒවාට උර දෙන්නට තරම් නිහතමානී ගුණ සමුදායක් කැටි කොටගත් සැබෑ මිනිසෙක්ම වූයේය. හිසට උඩුලියන් පයට පාවාද නැතුවාට එදා සුනාමි වැසණියේ රුදුරු ජල පහරට හසු වී සුනු විසුනු වූ ජීවිතවලට හවුහරණක් වන්නට තරම් මනුසත්කමින් පොහොසත් වූ ඔහු ජනතාවගේ සැබෑ අවශ්‍යතාවන් නිසි පරිදි හඳුනාගෙන සෝතැවුල් නොමැති ජීවිතයක් ඕනට අත්කර දීමට වෙහෙසෙන්නට තරම් කාරුණික වූයේය. වියරුවෙන් මොරදෙන ජාතිවාදීන් අතරේ ශ්‍රී ලාංකික සාමූහිකත්වයේ නම් දරමින් එක්සේසත් භාවයේහි ජයදද ලෙලවන්නට ජාතික දේශපාලනයට පිවිසි මේ සොඳුරු මිනිසා සාගල රත්නායකයි. ඔහු ජාතික දේශපාලනයට දකුණු ලකෙන් පිරිනැමුණු මහඟු දායාදයකි. සාගල රුහුණේ ඉමහත් අභිමානයයි. බෙදුම්වාදය පිටුදකිමින් ආගමික සහජීවනය නංවාලමින් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ ප්‍රචණ්ඩ දූෂිත පාලනයට අභියෝග කරමින් ජනතාවට නිසි දේශපාලන හා සමාජීය අවබෝධයක් ලබා දෙමින් යහපැවැත්මින් අනූන අනාගතයක් නිර්මාණය උදෙසා සාගල යහපාලනයට හඬ දුන්නේය. එකී වෙනසින් නොනවති දින සියයේ වැඩපිළිවෙලෙහි අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුර හොබවන්නේ සියල්ලන් තුලම විශ්වාස කටයුතු පුද්ගලයෙකු ලෙස නම් දරමිනි. සාගල රත්නායක නමින් ප්‍රකට ඔහු හුදෙක් ආත්මාර්ථය පතා නොව පරාර්ථය උදෙසාම හඬ නගන්නේ අප සැමගේ සුභ සිද්ධිය සඳහාමය. පෞද්ගලික උන්නතිය උදෙසා ඡන්ද හඹා යන නායකයන් බොහෝමයක් අතර සාගල රත්නායක නම් ඔහු සොයා යන්නේ ජනි ජනයාගේ සුඛ විහරණයයි, පොදු ජන යහපතයි. මිනිසත්කම සපිරි එවන් මිනිසෙකු මතු දිනක මහජන වරමින් ප්‍රබල දේශපාලන නායකයෙකු වනු නොඅනුමානයි. ජනතා හරසර මැද්දේ අසමසම පොදු ජන සේවාවක් වෙනුවෙන් තම සේසත වැය කරන ඔහුව පිළිගැනීමට අපි වේවි සිටිය යුතුය වෙමු.
මක් නිසාදයත් සාගල රත්නායක නම් ඔහු නියෝජනය කරන්නේ අපේ හඬ බැවිනි. එකී නියෝජනය තහවුරු කරමින් අපේ හද ගැස්මට කවදත් සමීප ඔහු උදෙසා ඔබේත් මගේත් දේශයේත් අභිවෘද්ධිය පිණිස සේවාවෙන් කැපවන්නටත් රුහුණු පුරය සොම්නසෙන් පිරි අභිමානවත් හෙට දිනයක් කරා රැගෙන යන්නටත් රුහුණට ආඩම්බරයක් වන්නටත් අපි දොරටු විවර කරමු. එය අපේ යුතුයකමයි. සාගල රත්නායක නම් ඔහු අපේ අපේක්ෂාවයි. අපේ බලාපොරොත්තුවයි. අපේ හඬයි. මේ සාගල රත්නායක